සෝමහස ඔබ වහන්සේ පැහැදිලි කරා සේ සිත කියන දේ තුවාලයක් වෙන්නේ. ඒ සත්‍යයක්. ඒ මට දැනෙනවා. එතකොට අපි නිතරම අපේ සිතුවිලි කොච්චර පාලනය කරන්න බැලුවත් සමා යම් යම් තැන්වලදී ඒක නැවත නැවත පැහැරෙනවා. ඉතින් මම ඒ අවබෝධ කරගන්නවා පිටින් පිට මේ අවස්ථාවේ මේ ඉන්නේ මෙතන මෙතන පැහැරෙන තැන. මෙතන සිත මිදෙන තැන කියලා. ඒක නැවත හදා ගන්න. ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි. ප්‍රඥා ප්‍රැක්ටිස් එක මදි. ඒක ප්‍රඥා කියන අර වේදියට අර සිතුවිල්ල මොකද්ද කියලා අර ඥානයකින් අර ඒක ඇනලයිස් කරලා ප්‍රැක්ටිස් කරන එක වෙන්න ඕනේ. ඒක තමයි ලොකුම අර නිකන් ලොකු ඇන්ටිබයොටික් එකක් වගේ. ඒතකොට ඒවා මගරි මගරින ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ. මගරින ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය. ඒක තියාගෙන මේ සිතුවිලි මොනවද කියන එක මේ සිතුවිල්ල විඥානය ඒවා කියන මොකද කියන එක අර ඒවා වෙනම මේ මොනවාද ඒවා මේ මොනවාද විශේෂයෙන්ම ඒවල සාරයක් නැහැ කියන දැනුම धैर्य श्रद्धा තමන් මේ ඒ ධෛර්ය ශක්තියක් ඇඟට හිතට දෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධාලම්බන පීතියන විදියට ඒවත් අවශ්‍යයි. එහෙමසම්. ඒක ඒ පැත්තෙන් ඕනේ. මොකද දැන් මම දන්නවා ස්වාමි මාසලා වුණත් ගොඩක් ඒ කාලේ මේ ඔය ගොඩක් ඇනලයිස් කරන ස්වාමි මාසලා ඒගොල්ලන්ට ගැටුවක් තිබ්බා. එක එක කර්ම පෙර ආත්මේ එක එක මත්තන් වලට ක්ලේශයන් වඩාගෙන ආපු විදියට එක එක අයට මේ රණ බිමේ මේ මූණපාන් වෙනවා. ඉතින් මට ජර්මන් හාඳුර කිව්වේ ඒ කාලේ ඒ ස්වාමි වහන්සේ බොහොම ප්‍රසිද්ධ ස්වාමි වහන්සේ කියන ඥාන වීර කියලා ස්වාමි වහන්සේ. ඒ ස්වාමි වහන්සේ ඇත්තටම මේ කොහෙද බුන්දල ඔය ඒ කාලේ ජර්මන් ස්වාමි වහන්සේට ගොඩක් ඒ කියන්නේ ඇත්තටම ඒක පොල්ගස් දුවේ ඉන්නකොට ඒ කියන්නේ මුල් තැන් පොල්ගස් දුව. ඒ පොල්ගස් දුවේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියලා මේ ස්වාමි වහන්සේ ගියා බුන්දල පැත්තට. ඒ කියන්නේ මේ තැන් හොයාගෙන. එහෙම ගිහලා මේ ස්වාමි වහන්සේට රාගය සම්බන්ධව ප්‍රශ්න තිබ්බා. එතකොට මේ ඒක හින්දා ලෙඩකුත් හැදුනාර මොකද මම මතක නැහැ කොමාරි ස්වාමීවංශය හොම එහෙදි හිටියා ඉතින් මට ජර්මන් ස්වාමීවංශය කිව්වේ මේ සමබර ප්‍රැක්ටිස් එකක් වුණා නම් මේක ඩීල් කරන්න පුළුවන් කියලා. ඒතර අපිට එදා අපි ඉන්දපාති කරන් පරපදුවේ ඉන්න කාලේ ස්වාමීවංශය කිව්වා මේ ඕම වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දාඩිය දාගෙන වැඩ කරන එකකුත් තියෙනුනේ නැගට. නිකන් දානි වළඳලා ආරමයක් කළා හරියන්නේ නැහැ. දානෙත් ලැබෙන දානයක් ලබාගෙන මේ විදිහට අර නිකන් තමයි අවනිශ්චිතව ඔය ලැබිච්ච බඩගින්න නිමා ගන්න විදිහට අර එහෙම ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ. දැන් මම දන්නවා මේක ගිහි කට්ටියට මේ කවන්නේ මම ඒක පොඩක් මේක හැන්ඩල් කරන්න ක්‍රම ටිකක් ඒක පොඩක් කියන්න ඕනේ. ඉතින් ඒකයි ඊට පස්සේ අර පොත් අර දේශනාවල් ටික අර එහෙම විදර්ශනා කරන යෝනිසෝ මනසිකාරය යොමු කරවන අර මේ විශේෂම අනිත්‍ය සංඥාවයි මම මගේ නෙමෙයි කියන ඒ හරි පැහැදිලි යථා පේනන ප්‍රැක්ටිස් එකක් ඒක අපි ඒ කරන ඒක කරන්න ඕනේ. ඒක තමයි ආයි ෆයිනලි මේක මෙයා වෙන්නේ. එතකොට අනිත්‍යව තමයි ඉතින් අපි අර මම අර ඉතිසරණ කියලා තියෙද දැන් මේ එක එක හැබැයි වලට ඇති වෙලා තියෙනවා නම් ඒවා මොකද අපේ චිත්ත ශක්තිය දුර්වල වෙන්නේ නැති චරිතය මේ පිරිසුදු වෙලා එන එක දිගටම අඛණ්ඩව කරගෙන යන්න වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒක පදනම කැඩි කැඩි ගිය තරමට දුර්වල වෙනවා. මේක කැඩෙන්නේ නැතුව ඩිගරම තියාගත් තරමට අන්නේ අවධානයෙන් ඉන්නත් ඕනේ. මේක ලොකු තේරෙන්න ඕනේ මේවා කැඩුණොත් මේවට ඉඩ දුන්නොත් මා ඒක අර බයක් සංවේගයක් එන්න ඕනේ මේක මෙහෙම ඉඳලා මැරුණොත් මේ පුරුදු තියාගෙන හිටියොත් මම හොඳ තැන් වල යන්නේ නැහැ. අර ඒවා හොඳට හිතට වැදිලා කාවැදිලා තියෙන්න ඕනේ. ඒකට ඒ තුලින් තමයි අර හිතේ ප්‍රෝග්‍රෑම් වෙනවා. මේක මෙහෙම මාතර मलमिनी
ඒ හිතපු ගමන් ඒ පැත්තට ගිහිල්ලා මම ආයෙ නැවත මොකද ගිහි ජීවිතය යන ගමන් අපි ඒ සිදුවීම් වලට මුහුණ දෙනකොට ආයෙ ඔහේ යනවා හිතපු ගමන් අර තත්ත්වේ එනවා අපිට මට දැනෙනවා ඉතින් සෝමහස මම මොකද මම කමටහන් අතරම ගන්නෙ නෑ සෝමහසිකලාගෙන් කියලා මම ගොඩක් සිල්වත් වික්‍රම මහන්සලාත් එක්ක සම්බන්ධයි උන්වහන්සේලාට බහදා කරන්න යන්නේ නෑ ලැබෙන සුළු මොහොතේදී YouTube නාලිකාව හෝ ධර්ම සාකච්ඡාවලදී අවශ්‍ය ධර්ම ලබා ගන්නවා ඉතින් ඔබ වහන්සේ ගෙන් මට දැනෙනවා මට තේරෙනවා ඔබ වහන්සේගෙන් යමක් මා ලබා ගත්තා කියලා ඉතින් ඒක ඔබ වහන්සේගේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමට ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මමත් ඉතින් දැන් මේම හම් වෙනවා නම් මම එදත් කිව්වා මේ අනිවාර්යයෙන්ම අංජනන් එනි බලන්න නැතුව මේ පරිස්සම් තත්ත්වයට නිවනට යන එකකට එනවා නම් තමයි ඉතින් මාව හම් වෙන එක හොඳ නැත්තම් තේරුමක් නැහැ